සටහන මුහුණු පොතෙන් කපිතාන් සාලිය වහම කඳවුර අතහැර පසුබසින්න එයා ෆෝස් එකකින් කිව්ව විදියට කොටි 400ක් විතර ඇතුල් වෙලා මේ වන විට පුරා පැය 72කටත් වඩා වැඩි කාලයක් එක දිගට සටන් කරමින් විරෝධාර රණවිරුවන් ආහාරත් ජලයත් නොමැතිව හෙම්බත්ව සිටියහ. නමුත් කිසි විටක සටන අතහැරීමට ඔවුන් සිතුවේ නැත. ඔවුන්ගේ දැඩි කැපවීම සහ එඩිතර කම නිසා කොටි 400ක් පමණ සමග අපගේ රණවිරුවන් 60 දෙනෙක් පමණ දරුණු සටනක යෙදී සිටියහ. නමුත් ටිකෙන් ටික තත්ත්වය දරුණු අතට හැරෙන්නට විය. ආදරණීය සෙබළුන් විශාල ප්‍රමාණයක් මියගොස් සහ බරපතල තුවාල ලබා සිටියහ. සැබෑ තත්ත්වය අවබෝධ කරගත් කපිතාන් අලදෙනිය වහාම හැකි ඉක්මනින් අනිකුත් සෙබළුන්ට පිටව යන ලෙස නියෝග කළහ. ඒත් කිසිසේත් එසේ කිරීමට අකමැති වූ සෙබළුන්ට තදින් නියෝග කර බේරී යන ලෙස ඔහු කියා සිටියේය. කඳවුරේ ඉතිරි වූයේ කපිතාන් අලදෙනිය සහ තුවාල ලැබූ රණවිරුවන් පමණයි. කුරිරු ත්‍රස්තවාදීන්ට කඳවුරේ ඇති කිසිවක් ලබා දීමට ඔහු අකමැති වුණි. එහි නවීන ආයුධ සහ පතරම් විශාල ප්‍රමාණයක් තිබුණි. තනිවම සටන් කරමින් සිටි අලදෙනියගේ සහයට තුවාල ලැබූ රණවිරුවන්ද සහයෝගය දුනි. කපිතාන් වරයා මූලස්ථානය අමතයි. සර්, මම කපිතාන් අලදෙනිය. අපේ කට්ටිය මම සේෆ් තැනකට යවුවා. එයා ෆෝස් එකට කියන්න අපේ කඳවුර හැකීක්මනින් විනාශ කරන්න කියලා. ආදරණීය මිතුරනේ, ගත වූ මොහොත මාහට විස්තර කිරීමට වැඩි කාලයක් නොමැත. මන්දයත් ශබ්දයේ වේගය අභිබවා යමින් ජෙට්යානා දෙකක් අටුනායක ගුවනින් අහසට නැග තිබුණි. ජීවිතයේ කුඩා කල සිට සටන් භූමිය දක්වා ආ ගමන නිමේෂයකින් කපිතාන්වරයාගේ සිතට නැගුණි. ආදරණීය පියාණන්ට මවගේ වගකීම භාරකොට දෙයින් සමුගන්නට යන සාලිය කුමරුන්ට ආදරණීය අම්මාගේ කටහඬ දෙසවන සිප ගනිද්දී මුළු පළාතම දෝංකාර දෙමින් වීර අලදෙනියන් දෙයින් සමුගෙන මොහතක් ගත වී හමාරය. කඳවුර අතහැර යාමට ඕනෑතරම් අවස්ථාව තිබියදීත් තම මියගිය සහ තුවාල ලබා සිටි සහෝදර සෙබළුන් වෙනුවෙන් අවසන් උණ්ඩේ දක්වාම සටන් කළ වීර පුරුෂයාට වීරත්වයේ උසස්ම පදක්කම වන පරම වීර විභූෂණ පදක්කම ලක් ඉතිහාසයේ දෙවනවරට පුදනු ලැබිය. ආදරණීය විරුවානනි, දැය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා දෙයත් නළලට තබා ආචාර කරමි අප ඔබට. නිදහස් නිවහල් දෙයක් අපට එළිය කර දුන්නාට. මේ වීඩියෝ එක ගෙනවලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.